ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය කරනවා. ඒක හරි හරි ඒක හරි පිංගතුනි, ඒක පුරුදු වෙන්නට ඕනේ. දැන් අපට ඒක තේරෙන දෙයක් තමයි නිරන්තරයෙන්ම පාරවල් කොච්චර හරි යනවද එනවද මින ගැන. ඒතර හරි වෙහෙසක් තියෙනවා. කෙලෙස් එනවනේ ඇලීම් ගැටි. දැන් අරණ්‍ය සේනාසනටලා ඉන්නකොට අර කියනවනේ සුව කිරීමට වඩා වැළකීම හොඳයි කියලා. එහෙ ඉන්නකොට ලොකු ධර්ම ශක්තියක් දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපට ඉතින් එච්චර පැවිදි වෙච්ච මුල් කාලේ තරම්ම එහෙම කෙලෙස් එක්ක අපට පළහිලව්වක් නැහැ. දැන් අත්දැකීම් තියෙනවානේ. ඒ නිසා සෑහෙන කෙලෙස් එක්ක හැප්පෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ හැප්පෙන්න වෙහෙසක් නැතුව පුළුවන්නේ කැලේ ඉන්නකොට, අරණ්‍ය සේනාසනේ ඉන්නකොට හරි පහසුයි. අනික අපේ අරණ්‍ය සේනාසනේ හරි පහසු විහරණයි. කිසිම කරදරයක් නැහැ. සිව්පස්සේ හොඳට දායකයත්ව ලබලා දෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. කිනිතුලාගල අරණ්‍ය සේනාසනේ කියන්නේ ඒ දේශගුණේ කියලා කියල පුදුම දේශගුණයක් තියෙන. ගියාට පස්සේ ගොඩ වුණාට පස්සේ මේ කොච්චර ගින්න රත් වෙලා ගියාක ඒකට ගොඩ වෙනකොට එච්චර කැලයක් වුණාට මදුරුවේ හිටියොත් කලාතුරකින් තමයි ඉන්නේ. හතරාතෙන් හොලඟාමන අර පෞරාණික දේශගුණේ අර ඉස්සර අපි පුංචි කාලේ හැමර ගිනි ගොඩවල් ගහලා ඒ කාලේ ගිනි තපින්නේ මේ කාලෙට අන්න ඒ තරමට උදේට සීතලයි. ඒ නිසා හරි පහසුයි වැඩක් කරගන්න. කාලසටහනක් හදාගත්තර පස්සේ ඒ කාලසටහන එහෙම්මම ගෙවියන්නට පුළුවන්. මොකද කෙලෙස් වලින් පීඩා බොහෝ මාඩුයි. ඒ පරිසරය හරි වැදගත්නේ. ඒක ඒක අත්විඳින්නට ඕනේ පරිසරය. ඒ නිසා ඉන්ද්‍රිය සංවරයට අමුතුවෙන් ඉන්ද්‍රිය සංවර කරන්න දෙයක් නැහැ. සංවර වෙනවා. මොකද සංඝ පිරිසක් එක්ක ඉන්නකොට තවත් ආරක්ෂාවක්නේ. ඒ නිසා ඊළඟට භෝජනම්හිච භෝජනම්ය අමත්තංජුම්. ඒ කියන්නේ ඒක අනිත් පැතරේ භෝජනේ පමණ නොදැගෙන ගැන්තට පස්සේ. ඒක හරි වෙහෙසකර දෙයක්. අපට නම් ඒක ගැනෙන්නේම නැහැ. ඕන තරම් තිබුණට එහෙම ගැනෙන්නේම නැහැ. මොකද ගත්තට පස්සේ හරි අමාරුයි. එඟට අමාරුයි. හරි වෙහෙසකරයි. ප්‍රමාණය ඉක්මවල ගත්තට පස්සේ හරි අමාරුයි. ඒක වෙහෙසයි. ගණ්ඩත් බෑ. දැන් පුරුදු වෙලා ගැනෙන්නේම නැහැ. මෙතෙන්ද කෑම ටික වැටෙනකොටම දැන් හරි කියලා පණිවිඩේ දීලා ඉවරයි. එතෙන්ද වැටෙන ප්‍රමාණය මේකට බෙදනකොටම දන්නවා මෙච්චරයි මේකට වටන්න පුළුවන් කියලා. මොකද අවුරුදු 30කට ආසන්න කාලයක්නේ. අවුරුදු 30කට ආසන්න කාලයක්. ඒ නිසා මේකට වැටෙනකොට දන්නවා, පාත්‍රයට දාගන්නකොට දන්නවා ඔච්චර දාන්න බෑ මෙච්චරයි දාන්න පුළුවන් කියන එක. ඒක හරියටම දැන් පරිමාණය දන්නවා. දැන් මේකට වැටෙන ප්‍රමාණයම තමයි මේකට දාගන්නේ. දැන් හුරු පුරුදු වෙලා. එතකොට ඒක නැති වුණාට පස්සේ හානි ගොඩයි. එකක් මේකට වැටෙන ප්‍රමාණය දන්නේ. ඊට පස්සේ මේක දිරව ගන්න ගියාර පස්සේ ඇඟ අකර්මණ්‍ය වෙනවා. ආහාර නාස්තියකුයි මහා ගොඩක් ಜಾති මනසට සානෙත් නෑ. අපිට නම් මට නම් තියෙන දෙයක් තමයි පාත්‍රයට බෙදර ප්‍රමාණයට බෙදා ගත්තොත් වළඳන්න බෑ. මේවා පින්වත්තුනේ චරණ ධර්ම. අර තියෙන මත්ත මේ සීලං චරං ඉන්ද්‍රිය සංවරෝච මත්තා සිතා ජාගරියානුයෝගෝ කියලා විජ්ජාචන සම්පන්න බුදු ගුණ මේ. කොටිම ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න එනකොට අනුගමනය කරව ප්‍රතිපත්තියල කොටස් මේවා. ආහාරයේ පමණ දැන ගැනීම කියන එක. ඉතින් ඕක ගිහි පිංගොතුන්ට නරකද පුරුදුනොත් ඒ ජපානයේ වගේ රටවල ආහාරයක් අපති දානවා කියලා කියන බරපතල වරදක් අපරාධයක් විදියට සලකන්නේ. අපරාධයක් තමයි කොහොමත්. අපරාධයක්. අපි සාමාන්‍ය පිංගොතුනි බුද්ධ පූජාව ටිකවත් එහෙම හක දාන්න දෙන්නේ. බුද්ධ පූජාය ඔක්කො සතෙකුට දෙනවා. හැම නැත්නම් කාට හරි දෙනවා. එක එක්කෙනා ඉතින් කියයි ඒක හොඳ නැහැ කියලා. ඉතින් බුද්ධ පූජාව පින්වතුනි පූජා කරාට පස්සේ අයින් කරාට පස්සේ ඒක ඉව ඒක හල යුත්තක්. ඒක ඉවත් කළ යුත්තක්. එතකොට ඒක බුද්ධ පූජාව නෙමෙයි. ඒක ඉවත් කළා. ඒක හරියට අර බුදුරජාණන් වහන්සේට දාන දීලා ඉතුරු වෙන පාත්‍රය ටික කවුරු හරි පාවිච්චි කරනවා වගේ වැඩක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. චේතනාව අනුවනේ අපි දන්නේ. චේතනාව ධර්මඥානෙන් හදා ගන්නට ඕනේ. එතකොට බුද්ධ පූජා උපරිමයෙන් තියෙනවා. අපි බෙදනකොට අපි ස්වාමීන්වහන්සේලා කාටක්වත් කල්පනා වෙන්නේ මේක අපි පාවිච්චියට ගන්නවා එහෙම අදහසක් එන්නේ නැහැ. මොකද දානෙත් ඕන තරම් තියෙන එක කොහොමත් මෙතකොට එන්නේ නැහැ අදහසක්. හැබැයි ඒක අස් කරනවා. අස් කරලා කාට හරි කැමරට එක සතෙකුට හරි දානවා. එසා ඒ වගේ දැන් නිකන් මෙහෙම හිතන්න. දැන් භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලයේදී දැන් භාග්‍යතුන් වහන්සේ ඔය එක සූත්‍රයේ ධම්මදායාද සූත්‍රයේ සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ කිව්වා අන්න මම දානෙ වැළඳුවා මේ බිස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩපු වෙලාවකදී ඔයාට කැමති නම් දානෙ වළඳන්න පුළුවන් තව තියෙනවා කියලා.
ඉති ප්‍රශ්නයක් නෑ නතකොට හෙම නම් ඒත් පවසිද්ධුවෙන් දෙපේ. හෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවට ගැඹුරින් අධ්‍යයනය කරන්න දර්ශනික පසුවීමට යන්නට ඕන. එතොට හසු වෙන කොහොමද විය යුත්තේ කියලා. එනිසා ආහාරය ගැන හෙමත් කියනවා. ගේ පින්ගතුන්ටත් එහෙමයි. ආහාරය පමණක් නෙවෙයි. ඇඳුම, ආහාරය, වාසස්ථානය, බේත්තය. කොතෙන්ට ගියත් පමණ දැනගෙන තමන්ට ඔරොත් දෙන මට්ටමට ගන්න එක වැදගත් වෙන. මානසික සහනයට එක ආධාර වෙනවා. දැන් අපට සිවුරු ගොඩව තිබුණොත් කරදරයක්නේ. සමහරෝද්දවේ සිවුරු ගෙනල්ලා දෙනවා ස්වාමීන් වහන්සේ මේක පරවන්නම ඕන කියලා. ඉතින් ඒක අපට මහා කරදරයක්. දැන් මම මේ පෙරවන සිවුරු හුඟහරියක් කෝරළයකම සයන්නස මහලා දුන්නු සිවුරු. උන්වහන්සේ දන්නවා මගේ දිග පළල. ඉතින් මම ඉතින් ඒ සිවුරු පෙරවනවා. එක එක්කෙනා මහලාගෙනවට මට දිග පළල මදි. වෙන හැඩයක් අවශ්‍ය කරන්නේ නැහැ. දිග පළල මදි. ඉතින් ඒ නිසා ඒ විදිහට අරගෙන දැන් සිවුරු දැන් සාමාන්‍යයෙන් තුන් සිවුරයි. දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර. මේ තියෙන දෙපට සිවුර. මේක දෙපට සිවුර. මේක තනිපට සිවුර. ඊළඟට අඳනේ තුන් සිවුර. ඉතින් තුන් සිවුර සමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. තුන් සිවුර පාවිච්චි කරන්නේ. හැබැයි තුන් සිවුර පාවිච්චි කරනකොට ඉතින් දැන් මේ ගමන් බිමන් තියනකොට අපි සාමාන්‍යයෙන් තුන් සිවුරු දෙකක් කට්ටල් දෙකක් වාගේ පාවිච්චි කරනවා. ගිහි පින්වතුන් කල්පනා කරලා බලන්න ඇඳුම් කට්ටල් කීයේ තියෙන්නේ කියලා. උත්තරේ හම්බෙයි. අපේ මට්ටමට එන්න කියනවා නෙවෙයි, ටිකක් මට්ටමට එන්න කියලා කියනවා. නේද? එතකොට මනසට සහනයක් තියෙනවානේ. මත්තඤ්‍යත පමණ දෙන පිළිගැනීම පාවිච්චිය මූලික අවශ්‍යතාව වුණත් මොකද අපේ ඉලක්කය හරි වෙනස්නේ. ඔයවා වැඩි වෙන්න වැඩි වෙන්න කෙලෙස් වැඩි වෙන්න ඉඩකඩ වැඩි. වැඩි වෙන පමණින්ම කෙලෙස් වැඩි වෙනවා කියන්නත් බෑ. නමුත් බෙහෙවින්ම හේතු වෙන්නට පුළුවන්. කුසීතං හීන වීරියං. කුසීත උපන් රාගාදී කෙලෙසුන් වැඩෙන්න, නූපන් රාගාදී කෙලෙසුන් ඇතිවෙන්ද, උපන් කුසල් අඩුවෙන්ද, නූපන් කුසල් නූපදින්ද හේතු වෙනවා නම් අන්න ඒ පැවැත්මට බුද්ධ ආගමේ කුසීත වීරියයි කියනු ලැබේ. මාර දැන් මාරය කියන කොටත් අපි දන්නවා. දැන් මාර පහයිනේ. මාර කියන වචනේ තේරුම බාධාව කියන එක. දැන් මැරෙනවා කියන්නේත් බාධාවක් නේ, ජීවත් වීමට බාධාවක් නේ. බාධාවක් කියන එක තමයි. බාධාව කියන එකයි මාර කියන වචනේ තේරුම. එතකොට බාධා තියෙනවා පහක් අපට. පළවෙනි ලොකුම බාධාව තමයි කිලේශ මාර. බලන්න කෙලෙස් ටික ආවට පස්සේ කිසිම දෙයකට මනසේ ඉඩක් නැහැනේ. නිකන් කල්පනා කරලා බලන්න දැන් ගෙදර දොරේ වැඩ කටයුතු ටික වුණත් මොකක් හරි එකට හිත ඇවිස්සීලා නම්, අතෘප්තිකර භාවයෙන්, රාගයෙන්, තෘෂ්ණාවෙන් ඇවිස්සීලා නම්, ද්වේෂයෙන් ඇවිස්සීලා නම්, මාන්නෙන් ඇවිස්සීලා නම්, ඉරිසියාවෙන් ඇවිස්සීලා නම්, නොසන්සුන්කමෙන් ඇවිස්සීලා නම් නිකන් කල්පනා කරලා බලන ගෙදර දොරේ වැඩ ටිකත් අවුල් වෙනවානේ. අද මට හිතට හරිනේ අතුගා ගන්නවත් බැරි වුණා. මේ වැසිකිලි කැසිකිලිවත් හොදා ගන්න බැරි වුණා. අද මගේ හිතට හරිනේ. කයට හරි ගිහිල්ලා නැතුව නෙමෙයි, කයට හරි ගියේ නැත්නම් අපට බේතක් හේතක් ගන්න හිතට හරි නැහැ කියලා අපි කියන්නේ. එතකොට හිතට හරි නැහැ කියලා කියන්නේ කෙලෙස් ඇවිල්ලා. ආය දෙකක් නැහැ, අවිවාදාත්මකයි. එනිසා ඒක තමයි ස්වභාවය. ඕක මනස පිළිබඳව අධ්‍යයනයක් කරන කල්පනාවෙන් ඉන්න කෙනෙකුට තේරෙනවා. හරි කාර්යක්ෂමව කරන්නට පුළුවන්. දැන් අපි පොඩි සංසලට කියන්නේ දැන් අපි සෑහෙන කාලෙක ඉඳලා කියන දෙයක් තමයි ගිහි පින්වතුන්ටත් ගොඩාක් බණ දේශනාවලදී කිව්වා. මම මේ හැම තැනදීම කිව්වේ එක දෙයක් ඔබට රකින්න පුළුවන්ද කියලා හැවුවා. ඔයාලට මම එක උපදේශයක් දෙන්නම්. මෙන්න මේක හිතට ගන්න කියලා මම කියේ. මොකක්ද දන්නවද ගිහිල්ලා මම කියවා ඕගොල්ලන්ට පුළුවන්ද කිසිම කෙනෙකුගේ අගුණයක්, නරකක්, දුර්වලකමක්, එදක් උදක් විවේචනයක් නොකර ඉන්න පුළුවන්ද කියලා මං හෙව්වා. දැන් අපි බලන්නකො සාමාන්‍ය ඒකට උගත් නූගත් ભેදයක් නැහැ. ගිහි පැවිදි ભેදයක් නැහැ. ඔය දියවන්නාවේ ඉඳලා බණමඩුව දක්වාම සාමාන්‍යයෙන් කතා කරන්නේ අනුන්ගේ එදක් උදම තමයි. ඉතින් අපි දැක්කලා තිනවා දැන් අරණ්‍ය සේනාසනවල වුණනත්, ග්‍රාමාන්තර සේනාසනවල වුණත් සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා 10%ක් වාගේ තමයි අනුන්ගේ අදපළුදු කතා නොකරන ස්වාමීන් වහන්සේලා තින්නේ. ස්වාමීන් වහන්සේලා දෙනමක් එකතු වුණත්, ස්වාමීන් වහන්සේලා දෙපිරිසක් එකතු වුණත්, ගිහි පින්වතුන් දෙන්නෙක් එකතු වුණත්,
ගිහි පිරිස් දෙකක් එකතු වනත් ගිහි පින්වතෙක් පැවිදි උතුමෙක් එකතු වනත් දැකලා තියෙන කැපී පිරෙන ලක්ෂණයක්. ඒවගේ සීමාව කොත් නෑ කෙනෙවේ ගුණයක් කතා කරන්න ගියොත් බොහොම ඒක කෙටියෙන් ඒක සැකෙන් කතා කරන්නේ සැකෙන් කතා කරන්නේ. හැබැයි අගුණයක් කතා කරන්න ගියාර පස්සේ ඒක නිසක කරගෙන කතා කරනවා දැක්කවාගේ. ඒ මිින්වතුනි මනස්වල කෙලෙස්වලට තියෙන කැමැත්ත. දැන් මේ පින්වතුන්වත් කියන්නේ මේ මහත්තුන්ට ඒකට ගැහණු පිරිමි ભેදයක් නැහැ. පිරිමින්වා ගැහණුන්ට හපා. ඒ නිසා මම ඔබට උනත් කියන්නේ පින්වතු එකක් හරි ප්‍රතිපත්තියක් ස්ථිරව තියාගන්න. එක ප්‍රතිපත්තියක් හරි ධර්මයට අනුකූල ස්ථිරව තියාගන්න. මොකද ඒ ප්‍රතිපත්තිය හරි ප්‍රබලයි. දැන් දානයක් මාසිකව වාර්ෂිකව කරන ප්‍රතිපත්තියක් දිගටම කරගෙන යයි. හැම පෝයකටම සිල් ගන්නවා කිව්වොත් ඒකත් කරගෙන යයි. මාසෙකට එක වතාවක් දෙ වතාවක් තුන් වතාවක් හතර වතාවක් භාවනා වැඩසටහනකට යනවා කිව්වොත් අවුරුද්දකට භාවනා වැඩසටහන් තුන හතරකට යනවා දවස් 10 15 කියලා ඒවා කරයි. හැබැයි ඒ සියල්ල කරන අතරතුර ඒ හැම එකකම බල බිඳිනවා මෙන්න මේ කියන ආවේනික අගුණේ නිසා. එනිසා අද ඉඳලා කල්පනා කරගන්න පුළුවන් නම් ඒ වගේ අඩුපාඩු කතා කරනවා නම් ඒ වගේ තැන්වල පුළුවන් මට්ටමක් තියෙනවා මග හරින්න. නැත්තම් නිහඬ වෙන්න. දැන් අපි වුණත් නිතරම කියනවා දැන් මමත් සෑහෙන විවේචන කරලා තියෙනවානේ. නමුත් දැන් ඒ වාද විවාද සංවාද වලට ආරාධනා කරනවා. ඉතින් අපි ගිහිල්ලා දැන් ගව ඉවරෙකුත් නැහැනේ මේ විවේචනේ සාසනය පිළිබඳව කරන විවේචන එක එක උගත්තු එක එක. ඉතින් ඉවරෙකුත් නැහැනේ. එහෙනම් මේ කාලේ හොඳම දේ තමයි මම හිතාගත්තා ඔවට ගියාට පස්සේ ඉවරයක් කරන්න පුළුවන් නම් හොඳයි ගිහිල්ලා අපි කතා කරමු. ඉවර නැහැනේ. අපි එකක් මෙහෙ බේරනකොට තව 10ක් හරිය මතු වෙලා. හොඳම දේ තමයි මේ කාලේ හැටියට කාගේවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒක උන්වහන්සේගේ තියෙන වරදක් වෙන්න පුළුවන්, ගිහියෙකුගේ තියෙන වරදක් වෙන්නට පුළුවන්, නැත්තම් නැති වරදක් වෙන්නට පුළුවන්, ලොකුව වෙන්න පුළුවන්, පොඩිව වෙන්නට පුළුවන් කතා කරන්න එපා. ඔය මහත්මා ගුණයේ ඔය වැදගත්කම ආරක්ෂා කරගන්න අද ඉඳලා අදිෂ්ඨාන කරගෙන බලන්න පුළුවන්ද කියලා කලක්. අපි නම් දැන් සෑහෙන කාලක ඉඳලා මම ස්වාමීන් වහන්සේලාට උගන්වනකොටත් ධර්ම සාකච්ඡාවලදීත් කියන්නේ අපි ආරණ්‍ය සේනාසනයේදී. මොකද ආරණ්‍ය සේනාසනවල භාවනා කරන්නයි කියන එක නෙමෙයි මම කියන්නේ. භාවනා කරනවා. පැය 3-4 පර්යංකවල ඉඳගෙන භාවනා කරනවා. කරලා එකතු වුණාට පස්සේ කුටියකට එකතුලා පැය ගණන් අර කාගේ හරි ආරණ්‍යෙදි මේ යහමුදුර සිවුර ඇරලාලු නේද? යහමුදුර මෙහෙමයිලු නේද? ඕන් නැති දේවල් නේ මොකටද මේ? මොකටද? එනිසා මම නිතරම කියන්නේ කාගේ ගුණයක් කතා කරන්න. ගුණයක් අරගෙන කතා කරන්න. ස්වාමීන් වහන්සේ නමගේ වේවා, ගිහි පින්වතෙකුගේ වේවා ගුණයක් අරගෙන කතා කරන්න. බෑ ගුණයේ සීමා සහිතයි කොන්දේසි සහිතයි. අගුණේ කතා කරන්න ගියාට පස්සේ සැකයක් නැහැ, කොන්දේසි විරහිතයි, හරියටම දැනගෙන වගේ කතා කරනවා. ඉතින් ඒ නිසා ඒව ගැන සැලකිලිමත් වෙන්නට ඒ අදිස්ථානයේ පුළුවන් නම් අද තියාගන්න. ඒක සාසනයේ තියෙන ලොකු දෙයක්. දැන් අපිම බණට ඔබට ඇවිල්ලා කියනවා සන්නිපතිතානං ඔබ භික්කවේ දොයං කරණීයං ධම්මීවා කතා අරියෝවා තුන්හි භවෝ කියනවා. එකතු වුණා නම් දෙන්නෙක් හරි දෙපිරිසක් හරි එක්කෝ දෙහැමි කතාවක් එක්කෝ ආර්ය තෘෂ්ණිම් භූත භාවය කියලා ඒ දෙකෙන් එකක් අනුගමනය කරන්න කියනවා. ආර්යතිය අනාර්යකවත් තියාගත්තා නම් මං කියන්නේ අනාර්ය ගැන කෙලෙස් සහිතව හිත තියාගෙන කටවහගෙන ඉන්නවා. ඒ මට්ටම කලක් යනකොට ආර්ය කරගන්නත් පුළුවන්. අනාර්ය මානසිකත්වයේ හරි තෘෂ්ණිම් භූත භාවය හරි තියාගත්තොත් ඒ නිසා ඒ විදිහට ගත්තට පස්සේ මෙන්න මේවා හරි බාධා. ඔවා තමයි කියර මාර මාර අර කියපු ආකාරයෙන් අර විදිහට සුභානු අසුභානු පස්සෙන් විහරන්තන් ආදී වශයෙන් ඒ කාරණා ටික බාධා කියලා කියවනේ. දැන් මාර කියනකොට මම මේ කියාගෙන ආවේ එකනේ. මේ තව ටිකක් දුරට ගියාට මාර පළවෙනි කිලේශ මාර මේ කාරණා ලොකුම බාධා වෙලා තියෙන ඕකම තමයි. ඒක ඉතින් මෙහෙමයි. දැන් ඔය කෙලෙස් වැඩි වෙනවනේ ආයුෂය අඩු වීමත් එක්කලා. ඒක තමයි ප්‍රධාන කාරණේ. හැබැයි තින් එහෙම කියලා ඔබ දන්නවා නම් සාමාන්‍යයෙන් දැන් ඔය විදේශ රටකට ගියාට පස්සේ මම කියන්නේ අපේ වගේ නෙවෙයි සාමාන්‍යයෙන් ඔය ඕස්ට්‍රේලියා ඇමරිකා වගේ විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ රටකට ගියාට පස්සේ හොඳට පේන දෙයක් තමයි උගාක් වෙලාවට අපිත් යනනේ වාහනවල පොදුවා මම කෝච්චිවලත් ගිහිල්ලා තියෙනවා ඒ වගේ ගිහිල්ලා තියෙනවා ෆ්ලයිට්ස් වල ගිහිල්ලාද ඒ යනකොට ඔබට ඉතින් අපිට යම් මට්ටමකට ඉංග්‍රීසි තේරෙනවානේ. අනුන්ගේ දෙයක් කතා කරන්න එක නිහඬයි එක පොතක් බලනවා. දැකලා තියෙනවා නේද? දැන් අවධානය යොමු කරන්නේ කවුද ඉන්නේ කියලා ළඟ සිට් එකේ ඉන්න කෙනාවත් අවධානය යොමු කරන්නේ. දැන් අපේ අය එහෙම නෙමෙයිනේ. අපේ අය එහෙම නෙමෙයි. හරියට හෝදිසි කරනවා. හරියට හෝදිසියෙන් ඉන්නේ.
කවු දෙයන්නේ, කොහෙන් දෙන්නේ, කොහාට දෙයන්නේ, මොකට දෙයන්නේ, ඇඳුම කොහොමද, මොකටද? ඒ දොසක් කියන්නම තමයි ඒ හොයන්නේ. එතකොට ඉතින් ඒ නිසා අන්න එක අන්න එකත කිලේස මාර. එතකොට ඒ නිසා අන්න කිලේස මාර කෙලෙස් බාදයි. මොකද කෙලෙස් දුරු කිරීමට යන ගමනට කෙලෙස් වඩන එක බාදයි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තේරෙනවද? ඊළඟට මොකද්ද? කන්ද මාර. ස්කන්ධ, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අවීචයේ ඉඳලා භවාග්‍රය දක්වා ලැබෙන ඒ ස්කන්ධ එක බාධාවක්. මොකද ස්කන්ධ ලැබුණාට පස්සේ කෙලෙස් වැඩෙන වැඩ කරනවා. ස්කන්ධ කියලා කියන්නේ සත්වයා කියලා හඳුන්වන 15 වීමනේ. කෙලෙස් වැඩෙන වැඩ කරනවා. ස්කන්ධ නැති කිරීම නම් කෙලෙස් දුරු කිරීම. ඒතර ඒ නිසා ස්කන්ධ ලැබීමත් ඒක දිව්‍ය ස්වරූපයෙන් වෙන්න පුළුවන්, බ්‍රහ්ම ස්වරූපයෙන් වෙන්න පුළුවන්, මනුෂ්‍ය ස්වරූපයෙන් වෙන්න පුළුවන්, නරකාදී සත්ව ස්වරූපයෙන් වෙන්න පුළුවන්. කොහොම ලැබුණොත් කෙලෙස් වඩන එක නම් ඕකේ අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා ඒකත් සත්‍ය අවබෝධයට බාධාවක්. ඒ නිසා කන්ද මාර. අභිසංස්කාර මාර. ඒ කියන්නේ කර්ම රැස් කරන එක. කුසල කර්ම රැස් කරනවා, අකුසල කර්ම රැස් කරනවා. ඉතින් කුසල කර්ම නම් රැස් කළ යුතුම තමයි, නැත්තම් අකුසල කර්ම දුරු කරන්නට බෑ. නමුත් කුසල කර්ම රැස් කරලා ලැබෙන ආයුර්ණ සැප බල ප්‍රඥාත් එක්කල කෙලෙස් වඩන අය නැද්ද? වැඩිපුර වැඩනට පස්සේ වැඩිපුර වඩන අය. ඒවා වැඩිපුර උසස් විදිහට ලැබුණාට පස්සේ වැඩිපුර කෙලෙස් වඩන්නේ නැද්ද? ඉතින් සාමාන්‍ය කෙනෙකුට වඩා රජකම කියලා කියන්නේ කෙලෙස් වඩන තැනක්. කෙලෙස් බරපතලව කොතන වුණත් එහෙම තමයි. දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරන උදවිය අද කොහෙද ඉන්නේ? කොහොම කතත් එන්නේ. ඒ නිසා ඒ විදිහට ගත්තට පස්සේ කෙලෙස් වඩන්නට වැඩි හැකියාවන් ලැබිලා තියෙන එක වැඩියෙන් බලපානවා. අනේක තමයි කිව්වේ අභිසංස්කාර මාර. හැබැයි මෙහෙමයි, දැන් අභිසංස්කාර කියනකොට දැන් අකුසල කරලා තියෙන කෙනෙකුට අකුසල් කරන්නත් ඉපදුනාට පස්සේ හේතු වෙන්නේ නැද්ද? අකුසලයේ පුරුද්දක් වශයෙන් පිළිහිටලා ඒකත් පිළිහිටනවා. ඒ නිසා ආයුර්ණ සැප බල ප්‍රඥා වැඩිද අඩුද කියන එකට වඩා ධර්මයේ ලැබුණොත්, ධර්මයට අනුව හේතුවොත් තමයි ඒක වෙනස් කරගන්නට හැකියාව තියෙන්නේ. ඒ නිසා ඒකත් බාධාවක්. එතකොට සංස්කාර රැස් කරන එකත් බාධාවක් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. නමුත් රැස් කර කර පංචස්කන්ධයක්ම තමයි කවදා හරි තින් බුදු වෙන්නේත්. පංචස්කන්ධයක්ම තමයි පස්සේ බුදු වෙන්නේත්. පංචස්කන්ධයක්ම තමයි රහත් වෙන්නේත් ශ්‍රාවකෙක් වශයෙන්. හැබැයි පංචස්කන්ධය හොඳ පැත්තට හැරෙව්වොත් හොඳයි, අනිත් පැත්තට හැරෙව්වොත් ඒ අවබෝධයට හරස් වෙනවා. ඒ නිසා බාධා කියලා කියනවා. මච්චමාර ඒකත් බාධාවක් නේ. දැන් අපිකම හොඳට ගුණධර්ම පුරාගෙන යන කෙනෙකුට එතනින් මිදුණ කියලා කියන ආයත අලුත් තැනක ප්‍රතිසන්දි ගත්තර පස්සේ අර පිහිටීම පිහිටන්නත් පුළුවන්, නොපිහිටන්නත් පුළුවන් නේ. නොපිහිටපු අවස්ථා එමට තියෙන. නොපිහිටන අවස්ථා තියෙනවා. ඒක ඉතින් මෙහෙමයි, අර ගොඩක් ශක්තිමත්ව ප්‍රතිපත්තියට මුල් තැන දීලා කරගෙන කියොත් නම් ගොඩක් වෙලාවට පිහිටනවා. එහෙම නැතු යාලට මහාට අකුරට රාජකාරියට දාන ආදී පින්කමක් කරගෙන ගිය කෙනෙකුට ඒ ලැබෙන එකම අනිත් පැත්තට තමන්ට අහිත පිණිස පවතිනවා. ඒ නිසා එහෙම ගත්තට පස්සේ ඒ කියන මරණය බාධාවක්. දැන් හොඳට ගුණධර්ම පුරාගෙන නැය ඇදගෙන වැටෙනවා කියලා මෙතන අදහස් කරන්නේ එතන ඉඳලා වරද්දා ගන්න කොච්චර හැම අවස්ථා තියෙනවද. ඒ නිසා මරණයත් බාධාවක්. ඊළඟට මේ දේවපුත්ත මාර. එයා මේ අපට බාධා කරන්න එන්නේ. අපට බාධා කරන්නවත් එයාට පාඩුයි. මේ කෙලෙසුත් එක්ක ඉන්න අපට බාධා කරන්න එන එක එයා එන ගමනටත් පාඩුයි. ඒ නිසා ඒ වට එන්නේ නැහැ. එයා එන්නේ බුදු වෙන්න වාගේ වැඩ කරනකොට අප්‍රතිහත ධෛර්යයෙන් ජීවි දිවි පරදුවට තබා අන්න ඒ වගේ අවස්ථාවන් වළක්වන්න තමයි එයා එන්නේ. කෙසේ නමුත් ඔය පහම බාධායි. ඊළඟට අනිත් පැත්තේ ඔකේ අපි දැන් මේ ටික විස්තර කරපු නිසා ලොකු විග්‍රහයක් කරන්නට නැහැ. ඊළඟට කියනවා අසුභානුපස්සින් විහරන්තං. අතන මේ විස්තර කෙරුණා. මේක අසුභ වශයෙන්. ඇයි? අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනත්තනිත අත්තාති අසුභේච සුභ සංඤිනෝ, මිච්ඡාදිට්ඨිගතා සත්තා. අනිත්‍ය දේ නිත්‍ය වශයෙන්, දුක්දේ සැප වශයෙන්, අනාත්මදේ ආත්ම වශයෙන්, අසුභදේ සුභ වශයෙන් ගැනීම මිත්‍යා දෘෂ්ටියක් කියලා බුදුරජාන්සේ දේශනා කළා. ඇයි ඒ? අනිත්‍ය දේනේ, ඒක තමයි යථාර්ථය. ඒ වගේ තේරුම් කරන්න බෑ සමහරවද වෙටේ කිටින් අභාග්‍ය නේද? දැන් බුද්ධාගමේ ඇත්තට වෙන මොකක්වත් වෙන්නේ මේ කියන්නේ. බුද්ධාගමේ කියන්නේ මේ කෙලෙස් ටික දුරු කිරීම ගැන. දැන් කෙලෙස් ටික වැඩි පුද්ගලයා අනිත් ආගම් වල ගරු කටයුතුද? නෑ නොවේ.
කෙලෙස්ටික වැඩි පුද්ගලය නිසා නේද ප්‍රාණඝාතාදිය වෙන්නේ, මුසාවාදාදිය වෙන්නේ. ඉතින් ඒ වගේ පුද්ගලයෝ කොයි ආගමෙන්ද ප්‍රශංසා කරන්නේ? එතකොට බුද්ධාගමේනේ දේ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් කරන්නේ, ඒ ටික අඩු කරන්න නැති කරන්න කියලා. එතකොට රාග ద్వේෂ මොහ ආදී සව් කෙලෙස් නැසූ තත්වේ නේද බුදුපසේ බුදු මහරහත් කියලා කියන්නේ. එතකොට රාග ద్వේෂ මොහ තියෙන පුද්ගලයා කයින් වචනෙන් වැරදි කරනවා කියන එක ඕක අමුතුවෙන් විග්‍රහ කරන්න දෙයක්ද? කෙලෙස් අඩු කෙනා මොනාගමේ හිටියත් සිද්ධ වෙන වැරදි අඩු නෙවෙයිද? මොනාගමේ හිටියත් මම කියන්නේ කෙලෙස් වැඩි කෙනා නේද මේ ලෝකෙට මහා පිළිකා වෙලා තියෙන්නේ, කරදර වෙලා තියෙන්නේ තම තමන්ට, ගෙදරට, රටට, ජාතියට, හැමතැනටම. එතකොට දැන් එහෙම නිසා දැන් බුද්ධ දැන් හැමාගමක්ම පිළිගන්නවා මේ කෙලෙස් ටික හොඳ නැතේ කියලා. හැබැයි කෙලෙස් අඩු කර කර ගිහිල්ලා කෙලෙස් නැති කිරීම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියනකොට ඒක පිළිගන්න තරම් මනස කීකරුණේ, මනස අවංක නෑ යත්තන්ගේ නේද, මනස ඍජු නෑ ඒක පිළිගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ ගරු කරන්නේ මේ නිසයි කියලා කිව්වට ඒගොල්ලෝ කැමති නැහැ බුදුරජාණන් වහන්සේ ගරු කරන්න. හැබැයි කෙලෙස් අඩු කෙනා හොඳයි කියන්න කැමති, ඒකට බාධාවක් නැහැ, ඒකට පැකිලෙන්නේ නැහැ. හැබැයි කෙලෙස් නැසූතුමා මේන් කීවට පස්සේ ඒ විග්‍රහය වෙන ශාස්ත්‍රවරයෙකුට එන්නේ නැහැ, කොහෙවත් නැහැ ඒ කතාව කියලා. එතකොට ඒගොල්ලෝ කැමති මේ දෙවියන් වහන්සේ මෙහෙමයි මේ සියලු දිනාට මහා කාරුණිකයි අසීමිත දයාවන්ත වූ කීකේ කියනවා. එතකොට දැන් කියන්නේ දයාව වැඩිනේ, කරුණාව වැඩිනේ, මෛත්‍රිය වැඩිනේ සත්වයා කෙරෙහි. ඒ කියන්නේ කෙලෙස් අඩුයි කියන එක. එතකොට දැන් මෙයාගේ මේ කියන විදිහට කියනවා කෙලෙස් නැති කිරීම නැති කරපු උතුම තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ කියලා. එතෙන්ට කැමති නෑ ලේබල් වෙනස් නිසා. ලේබල් වැඩක් නැහැ නේද, ලේබල් එක වැඩක් නැහැ. ඉතින් ඒ නිසා පින් ඔතන මේ සත්පුරුෂ ඔබ සියලු දෙනා මහා පින් ඇත්තෝ, අපි මහා පුණ්‍යවන්තයෝ. මොකද අපට කොච්චර කෙලෙස් තිබුණත් අපි දන්නවනේ මේ කෙලෙස් ටික දුරු කර යුතුයි, මගේ ගුරුවරයා මේ ඔක්කොම දුරු කළ උතුමා කියන තැන අපි ඉතන ඉන්නවනේ. එතකොට අපට කොච්චර කෙලෙස් තිබුණත් අපට කවදාහරි නිවීමක්, විමුක්තියක්, ගැලවුමක් තියෙනවා කියන එක අපේ හිත ඇතුලේ තියෙනවා. මොකද හේතුව ගෞරවයේ තියෙන්නේ කෙලෙස් දුරු කරපු තැනට ඒක අවංකව පිහිටලා තියෙනවා. අන්න එහෙමයි. ඒ නිසා එහෙම ගත්තර පස්සේ මෙතන ඔන්න අසුභානු පස්සෙන් විහරන්තං ඉන්ද්‍රියේසු සංගතං. ඉන්ද්‍රිය සංවරයක හරි වැදගත්නේ පින්වතුනි. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේටයි ශ්‍රාවකීන්ටයි ගොඩාක් පැහැදීමට හේතු වුණේ ඉන්ද්‍රිය සංවරයනේ. පාසාදිතේ පාසාදි කියන ආලෝකිතේන විලෝකිතේන සම්මිංජිතේන පසාරිතේන ඔය කියන්නේ පැහැදුම් එළවන සුළු ආකාරයෙන් අතපය දිගහැරීම්, හැකිලීම්, ඉදිරිය බැලීම්, ආපසු බැලීම්, ගමන් කිරීම්, ඕකනේ වශී වුණේ මිනිස්සු. රහතන් වහන්සේලාට වශී වුණේ ඕකටනේ. හැබැයි රහතන් වහන්සේලාට වෙන ශික්ෂාපද, පෘතුග්ජන ස්වාමීන් වහන්සේලාට වෙන ශික්ෂාපද නැහැ. ඔක්කොටම ඔක්කිත චක්ක අන්තරගරේ ගමිස්සාමිති සික්ඛාකරණය, ඔක්කිත චක්ක අන්තරගරේ නිසිදිස්සාමි සික්ඛාකරණය. බිමට හෙළූ වැස්ස ඇතුව ගමේ යන්නේ, බිමට හෙළූ වැස්ස ඇතුව ගමේ ගිහිලා ඉඳගෙන ඉන්නේ පාංශුකුලයකට දාන එකට කෝකට හරි වෙන්නට පුළුවන්. න කායපචාලකං අන්තරගරේ ගමිස්සාමිති සික්ඛාකරණය, න කය හොලෝ හොලෝ ගමේ යන්නේ, අත හොලෝ හොලෝ යන්නේ, ඔලෝ හොලෝ හොලෝ ශික්ෂාපද. ඒවා කාටක්වත් ප්‍රතික්ෂේප කර, මොකද ඒ ශික්ෂාපදවල තිබුණු සංවරයත් එක්ක තමයි ඔයතරම් මිනිස්සු මේකට වශී වුණේ. වශී වෙලා ඇතුළට එනකොටත් හිස් නෑ, ඇතුළත් තියෙනවා. ඇතුළ ඊට වඩා, මොකද ඇතුළත අභ්‍යන්තර හික්මීමෙන් තමයි බාහිරයට අරක ගිහිල්ලා තියෙන රඟපෑමක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය කරනවා.